මේ වෙනුවට ශ්‍රී ලංකාව තුළ ස්ථිර වෙලා තිබුණා. ඒ මම ස්ථිර වෙලා කියන වචනේ භාවිත කරන්නේ සත්‍ය වශයෙන්ම දැන් අක්ෂර දෙකක් පමණ අපේ විදේශ විදේශවල අධ්‍යාපන ලැබූ ශිෂ්‍යාවන් ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගැනීමට නොහැකි නිසා මේ අතරින් විශේෂත්වයක් තමයි චීන රජයේ ශිෂ්‍යත්ව මත හෝ චීන රජය තුළ චීන රාජ්‍ය තුළ අධ්‍යාපනය ලැබූ අපේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නැවත, ඒ වගේම වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතර තවත් කාණ්ඩ තිබෙනවා. නමුත් වැඩිපුර සිටින්නේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඔවුන්ට නැවත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාවක් ලැබිලා නැහැ. මේ පිළිබඳව මම කීප අවස්ථාවක්ම මේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී ප්‍රශ්න යොමු කරලා තියෙනවා. නමුත් මේ දරුවන් ඉන්නේ ඉතාමත් මානසික අසහනයකින්. ඔවුන් සමහරු වසර 5ක් පමණ අධ්‍යාපනය ලබල ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා. ශ්‍රී ලංකා රජයේ හෝ ශ්‍රී ලංකාවේ අනිකුත් ආයතන මොවුන් පිළිබඳ කිසිම සාධනීයකාරී දැනුමක් කියලාන්නේ නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය SLNC එක කිසිම ආකාරයේ බුදුලක් දෙන්නේ නැමේ දරුවන්ට. ඔවුන් ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරලා තමයි මේ ගමන ගිහිල්ලා තියෙන්නේ ඔවුන්ගේ උසස් අධ්‍යාපන සඳහා. මේ සඳහා රජයට ලැබිලා තියෙනවා. මේ ඔවුන්ගේ ඉතා කෙටි කාලය සමහරුන් කියන්නේ මාස 6, සමහරුන් කියන්නේ වසර. මේ කෙටි කාලයේ අධ්‍යාපනයට කමාර කරන රාජ්‍යතාන්ත්‍රිකව නැගීමේ හැකියාව දැන් පවතින මේ අලුත් කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ රජයට හැකියාවක් නැද්ද? විදේශගත වෙන ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රශ්නයේදී අත් වශයෙන් මේ වෙලාවේ ප්‍රශ්න දෙකක් වෙන ඔබ එක සුවිශේෂී ප්‍රශ්නයක් ගැන කතා කරේ. තවත් එක ප්‍රශ්නයක් තමයි පහුගිය කාලේ ලංකාවේ මිතිබිච්ච මේ විදේශ විනිමය අර්බුදය නිසාත් අපේ විදේශ රටවලට යන ඉගෙන ගන්නා දරුවන්ට මුදල් ලැබීම පිළිබඳව විශාල ගැටලුවක් තිබුණා. මොකද ලංකාවෙන් මුදල් ලැබීම ප්‍රශ්නයක් කියලා තිබිච්ච එක. දැන් මේ පසුගිය සතියේ මහබැංකු අධිපතිතුමා විසින් තීන්දුවක් අරගෙන සියලුම බැංකුවලට දැනුම් දීලා තිබෙනවා මේ විදේශවල සිටින ශ්‍රී ලාංකීය ශිෂ්‍යයන්ට මුදල් ලැබීමේදී ඒවා මානුෂික අවශ්‍යතාවක් නිසා බැංකුවලින් ඒ සඳහා ප්‍රමුඛතාව දෙන්නට කියලා. ඒ සම්බන්ධයෙන් සියලුම බැංකු දැනුවත් කරලා තියෙනවා. ඊළඟට ඔබ මේ චීනය ගැන කතා කරන කාරණේ සමහරට මේ රටේ සමහර ජනතාවත් දන්නේ නැති නිසා ඔබයි ප්‍රශ්නය අහපු එක හොඳයි. චීනයට ලංකාවෙන් චීනය ඉගෙන ගන්න පසුගිය කාලේ කොරෝනා නිසා ලංකාවට ආපු ශිෂ්‍යන් රාශියකට ආපසු යන්නට බැරුව සිටිනවා. ඔබ කතා කරන්නේ ඒ ප්‍රශ්නය ගැන. අතුල මේ ප්‍රශ්නේ ලංකාවට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මේක චීනයේ මේ වෙලාවේ පවතින රාජ්‍ය මට්ටමේ තීන්දුවක් නිසා තමයි ඔවුන් කිසිම විදේශ ශිෂ්‍යෙක් මේ වනතුරු ආපහු චීනයට ගෙන්වාගෙන නැත්තේ. ඔබ දන්නවා චීනයේ සමහර නගර මේ වන විට සම්පූර්ණ මාසයක් විතර තිස්සේ ෂැන්හයි වගේ නගර සම්පූර්ණයෙන්ම වහලා තිබෙන්නේ. මොකද කොරෝනා පාලනය සම්බන්ධයෙන් ඔවුන් මතන ලෝකයේ කිසිම රටකට වඩා දැඩි ස්ථාවරයක ඉන්නේ. ඒ නිසා සමහර නගර මිලියන ගණන් ලංකාවේ ජනගහනයට වඩා ජීවත් වෙන සමහර නගර පවා වසාගෙන ඒවායේ කිටිවලට පිට වෙන්නටවත් ඇතුළත් වෙන්නවත් නොදී ඔවුන් ඉතාමත්ම දැඩි ස්ථාවරයක ඉන්නවායි කොරෝනා පාලනය කිරීම සම්බන්ධයෙන්. අපිට වඩා ඉතාමත්ම විශාල සහ ප්‍රබල රටක් වෙන ඉන්දියාව පවා දිගින් දිගටම චීනයෙන් ඉල්ලීම් කරමින් සිටියා පහුගිය කාලේ ඔවුන්ගේ සිසුන්ට ආපසු එන්නට අවස්ථාව ලබා දෙන්නට කියලා. ඉතින් මේ කාරණේ අපිට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. රජයේ මේ සම්බන්ධයෙන් දැනුවත්, විදේශ අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් දැනුවත්, කැබිනට් මණ්ඩලයේ පවා මේ කාරණේ කතා වෙලා තිබෙනවා. නමුත් මං හිතන්නේ මේ චීන රජය විසින් අවසාන තීන්දුව ගන්නා තුරු කිසිම රටකට විශේෂත්වයක් ඇතිවෙවි කියලා මම හිතන්නේ නැහැ.